ඒ යක්ෂයා වුණු ඒ දේවදූතයාට ප්‍රඥාව දීලා තිබ්බලු. කොච්චරද දීලා තිබුණේ? ප්‍රඥාවෙන් පිරි. නිකම් භාගයක් තුන් කාලක් අරි කාලක් නෙවෙයි. සම්පූර්ණ ප්‍රඥාව දීලා තිබුණා. එහෙමනම් යක්ෂයා වැටෙනකොට ප්‍රඥාව උදුරගත්තේ නැහැ දෙවියන් වහන්සේ. අදත් යක්ෂයා ප්‍රඥාවන්තයි. හිතන්න එපා යක්ෂයා මෝඩයි කියලා. යක්ෂයා අපිව මෝඩයෝ කරන්න හදනවා. සමහර පෙන්තකොස්ත පාස්ටර්ලා මට තියෙන අත්දැකීම ඔබටත් තියෙනවා ඇති. අපි සමහරවිට යක්ෂයන් දුරු කරන්න යනවානේ. ওই පොඩි පොඩි යක්කු දුරු කරන්න යනවානේ අපි. මට නිතරම හම්බෙලා තියෙන මේ වගේ යක්කු මොනවද දන්නවද? අපි යාඥා කරනකොට උන් කෑ ගහගෙන වැටෙනවා. හරිද? මේ පුද්ගලයා ආවිශේල හිටපු පුද්ගලයා වැටෙනවා. වැටුනාම අපි මමයි තව පාස්ටර් කෙනෙක් හිටියනම් මං අහනවා මේ යක්ෂයා ගියාද කියලා. තන ගැටලා ඉන්නේ කියලා කියන ඒ යක්ෂයා කතා කරලා කියන මං ඉස්සෙල්ලම ගියා කියලා. මූඩ කතාවක්නේ. මං කියන්න දෙකක්. ඒ යක්ෂයාගේ ওই වගේ හැසිරීම බලලා යක්ෂයා මෝඩය කියලා හිතන්න එපා. යක්ෂයා අපිව අපි කියන්නේ ගුණාට අන්දනවා කියලා. අන්න ඒ වගේ වැඩක් ওই යක්ෂයා කරන්නේ. යක්ෂයා හොඳ ප්‍රඥාවන්තයා. අපිව මෝඩය කරනවා. ප්‍රඥාව. මිත්‍රවරුනි අද ප්‍රඥාව හොඳ දෙයක්ද නැද්ද? හොඳ දෙයක්නේ. හීතෝපදේශ පොතේ ඕන තරම් තියෙනවා පද. ප්‍රඥාව ඉල්ලන්න, ප්‍රඥාව පතන්න, ප්‍රඥාව නැත්තම් වැඩක් නැහැ ඔය වගේ. අලුත් ගිවිසුමේ යාකෝබ් පොතේ එකේ පහේ කියනවා ප්‍රඥාවෙන් ඔබ කවුරු හරි අඩුව ඉන්නවා නම් ඊටාය මහත්ව ලබා දෙන දෙවියන් වහන්සේකින් ප්‍රඥාව ඉල්ලන්න දෙවියන් වහන්සේ දෙයි කියලා. ප්‍රඥාව හරි වැදගත් දෙයක් දෙවියන් වහන්සේ විසින් ලැබෙන දෙයක්. හරිද? හැබැයි සොලොමන් රජතුමා මතකද? දාවිද්ගේ පුත්‍රයා. දෙවියන් වහන්සේ දුන්න ලොකු ප්‍රඥාවක්. ඒ කියන්නේ ඔහුට ලැබුණු ප්‍රඥාව හා සමාන ප්‍රඥාවක් ඔහුට පෙර හිටපු කාටවත් තිබුණෙත් නැහැ. ඔහුට පසු ආපු කාටවත් නැහැ. එච්චර ලොකු ප්‍රඥාවන්ත සොලොමන් පසුබට වුණානේ. යකාට ගියානේ. ඔබන දන්න ඇති කතන්දරේ. එතකොට ප්‍රඥාව අවශ්‍ය වුණාට, හොඳ වුණාට ප්‍රඥාව විතරක් මදි අපව රැකගන්න. දැන් යක්ෂයා මොනවද දන්නවද කරන්නේ? අපිට අනවශ්‍ය වූ ප්‍රඥා පිටිපස්සේ දුවන්න කරනවා. ඕන් නැති ඒවා. තේරෙනවද? ප්‍රඥාව තිබුණාට අපිට හැම දෙයක් පිළිබඳවම ප්‍රඥාව ලබා ගන්න බෑනේ. ඉතින් යක්ෂයා පෙන්නනවා ප්‍රඥාව වැදගත්, ප්‍රඥාව වැදගත්. ඒක වැදගත් තමයි. නමුත් යක්ෂයා කියනවා උඹ සභාවට යන්න නැතුව ක්ලාස් වරෙන් හොඳ ප්‍රඥාවක් දෙනවා. ඒ කියන්නේ දැන් මේ අවුරුදු කීපය මේ තරුණ තරුණියන්ට මේ අනේ මිත්‍රවරුනි මේක අහගන්නකෝ. තරුණ තරුණියන් ඒගොල්ලෝ ඉන්නේ නිකන් මේක වැට උඩ වගේ. මේ එහාටත් වැටෙන්න පුළුවන්, මෙහාටත් වැටෙන්න පුළුවන්. පොඩ්ඩක් හිත කැඩුණොත් පල්ලියට එන්නේ නැහැ. ඒගොල්ලන්ට යන්න තැන් තියෙනවා. ඒගොල්ලන්ව ඒගොල්ලන්ට ඕන තරම් රැකියාව හොයන්න පුළුවන්. ඒගොල්ලන්ට ඉස්කෝල මාරු කරගන්න පුළුවන්, ක්ලාස් යන්න පුළුවන්. තරුණයින්ට ඕන තරම් දේවල් කරන්න තියෙනවා. යාළුවෝ එකතු වුණාම ඕන දේවල් කරන්න පුළුවන්. හරිද? ඉතින් මේ වගේ අවස්ථාවක සභාවේ මේ ඒගොල්ලෝ ඉන්න ඕනේ. කොච්චර දුරට සභාවේ ඉන්නවද? කොච්චර දුරට යාඥා මෙහන්වල ඉන්නවද? කොච්චර දුරට බයිබල් පාඩම් ඉගෙන ගන්නවද? කොච්චර දුරට දෙවියන් වහන්සේත් එක්ක ඒගොල්ලෝ ඉන්නවද? එච්චර දුරට ඒගොල්ලන්ට ඒක හොඳයි. ඒගොල්ලන්ම ආරක්ෂා වෙයි ඔය දෙවියන් වහන්සේ තුල ඒගොල්ලෝ ඉන්නකොට. හැබැයි අපේ දෙමව්පිය මොනවද කරන්නේ? දෙමව්පියන් දේව ගැතිවරු පවා මොනවද දරනද කරන්නේ? ඉරිදා දේව මෙහෙ තියෙන වෙලාවෙම දරුවන්ව ක්ලාස් යවනවා. නෑ මේ පන්ති ඉරිදා විතරයිලු තියෙන්නේ. හරිද? ඒ සර් මේ හරි හොඳ සර් කෙනෙක්. ඒ සර්ගේ පන්තියේ ඉරිදා විතරයි තියෙන්නේ කියලා. ඉතින් මේ පාස්ටර්ලත් කියනවා එහෙමද? එහෙනම් කමන්නේ නැහැ. මේක ඉතින් හැමදාම නෙවෙයිනේ. මේ අවුරුද්ද විතරයිනේ කියලා. ඒක ඇති යක්ෂයාට ඒ තරුණයාම විනාශ කරා. දෙවියන් වහන්සේ කියනවා. යේසුස් වහන්සේ කියනවා මතේ 6:33. පාළම වෙනුවම දෙවියන් වහන්සේගේ රාජ්‍ය සහ උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම සොයාපන්න. එතකොට අපි මොනවද කරන්නේ? ක්ලාස් යවනවා. දැන් ක්ලාස් යවන එක වැරදිද නැහැ? හොඳයි. හැබැයි ඉරිදා දේව මෙහෙ තියෙනකොට ඒවක් කට් කරගෙන ක්ලාස් යවන එක වැරදි.
මේ වැඩසටහන බලන ඔබ කවුරුණත් මට කමක් නැහැ. ඔබගේ දරුවා මොනවා මොන දෙයක් ඉගෙන ගත්තත් මට කමක් නැහැ. මට දුවෙක් ඉන්නවා මං කියන දේ මොකද්ද කියලා මං දන්නවා. දේව මෙහෙය. දෙවියන් වහන්සේගේ අභිමුඛය. විශේෂ රැස්වීම. මේ දේවල් වලට බාධා වෙන ඕනෑම පන්තියක්, ඕනෑම පාඩමක්, ඕනෑම ටියුෂන් සර් කෙනෙක් ආලෝකයේ දූතයාගේ දීමනාව කියලා හිතා ගන්න එච්චරයි.